नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य पार की हुआ अत तीन नाम का स्वामी राशा व्यापारी के සම්මුති දේශනාවට පරමාර්ථ කියලා නැහැ කියලා අපිට මේ පරමාර්ථය කියන්නේ නැහැ කියලා සාමාන්‍ය හැමින්නක් තියෙනවා. නමුත් මේ පරමාර්ථය කියුවා සම්මුතිය කියන්නේ ඥාතීන්ගේ හෝ ඒ අපේ එකයි මම මේ කියන්නේ ඥාතිකමස හෝ යාළුකමස ඒ දෙපක්ෂයේ मगत विश्वास अतुव हो युतुक मकुद विश्वास कमत हो युतुक मकुद युतुक में जी जाति जाति संबंध है युतुक में यहाँ से पहुंचता यान संबंध है विश्वास है यहाँ से पहुंचता कते विश्वास है निशा हो यालु कम निशा हो नहीं युतुकम निशा हो लेकिन कति विस्तृति भी अनाचार अतः नुह श्री या युतु है श्री में कोई अगर अनुंगे लबा गई मेतन मैं परमार्थ के देना मोन करुणा निशा हो एक जवत्तम निशा हो युतुकम निशा हो ऐसी नयुक्त आकार हजुरुनो एक वसन सत्य वसन सत्य भी दुख की भी मत हेतु सत्य हदे न क्रियावक के रह गए सब के आप यार दान न दिन अवस्थावक जन दीपत जन एक अमंग आ लिया तो कर दी එනවා දැකලා මොකද මේ විදිහේ පරිදිනවද යාමක වෙනවා නේද කියලා ඒ අවස්ථාවේදී දැන් කිව්වනම් අපි ආලුගම කැදී නමුත් ඒක අනවචාරය ඒ අවස්ථාවේ ඇසිරිය නොයුතු විදිහට ඇසිරියද නේද මේකේ එක්කාසේ ධර්මෙ මොකක් මේකේ සමාස දුකිනිය වේකිනු එතනි මතකල්ල පෙන්නන්නේ මොකක්ද නොයි විශ්වන්ත ඒ කොමන කාරණයක් නිසා හෝ ඒවා සමාසයක දරාගෙන උසුලගෙන ඉඳ බැලුවා පාවිච්චි කළොත් පාවිච්චි වෙනකොටම නොයි විශ්වන්ත තම ජීවි සමානයි වලෝ ජී නිලදී කුඩේ යන්නේ ජී ඔව් කුඩේ යන්නේ සංකේ ගත්තේ හේතු नयु श्रीवंत कमें मुखद समालंग द्वेषी बल बावसन बावस साक्षी कमय नयु मुने का अरे को हुलंद गए मुखा दुहुलंद गए अरे दाम कहते ना हुलंद गए मुना नहीं एक हुलंद गए उन्हें ये संतिस्तान ये पेरे ने फुट यहां लुआ था अलाबिया द्वेषी उपंग वे गए हुलंद गए
ඒ විදිහේ උලන්න බදුව අර කතාව. අන්න ඕක ඒක පාන. කොතන හරි ඕම කිව්වා වහෙන් මරෝ කිව්වා තොහෙන් මරෝ කිව්වා දැන් දෙලින් මතිවත් කරයි නා ආරින්දි වත් දෙතොම එකයි නොයි විසිවන්තකමයි මෙතන පරම මේ වෙලාවේ ඒ කාරණේට ඒ දෙන්නගේ යම් කිසි සම්මතයක් ඇතුවයි කියලා මගේ නුවණින් මම සම්සිද පරාජය කරනවා සම්සිද නුවණින් මාව පරාජය අපි දෙන්න පරාජය විරුග ජය අපි දෙන්න බාර මේ දෙන්න පිටට මේ වැඩේයි පිට කෙරෙකුටයි කියලා ඉස්සෙල්ලම කපි මෙහෙමයි කියන්නේ ඒක නිසා තවත් කෙනෙක් තේරෙන දැන් ෆුට්බෝල් ගහන වෙලාව කවුරු හරි කිසිම දෙයක් දුවගෙන ගිහින් නැත්නම් කෝල් එකක් දාලා දුන්නා නාමයි නැහැ වත් නැහැ ඒකේ මේක තීස් එක වැඩ කරා අර ඒ ටීම් එකයි දායි කියලා කියන්නේ මහා කිස්සලා යා අන්න එවයි ඔය වැඩ අර විදිය කරන්න මිනිහා ෆුට්බෝල් ගහන ගියත් මිනිහා කිස්සලා අයිනවා කියන්නේ කෙල්ලක් දින බෝල් පාරක් ගාලා දුක් ගාලා ඒකයි තේරුණානි අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ නෙවෙයි මේ කියන්නේ අපි හිතන්නේ බුදුහාමුදුරුවෝ කිව්වට පස්සේ අපි දැන් බුදුහාමුදුරුවෝ ඥාතියෙක් නම් විශ්වාස කළේ ඒ ඥාතිය මේ බුදුහාමුදුරුවෝ කියන ඥාතිය ඒ ඥාතිය කවුද සමන්ද සාහව පිණිස පවතින යම් විශ්වාසයක් කළ හැකි යමක් තියෙනවා නම් එයාට ඥාතිත්වයෙන් සමුදේ ඒ මොකක්ද තමාගේ පැවතුම් තමාට අනර්ථයක් නොවෙනවයි කියක් තමා දන්නවා නම් එයාගේ ඥාතිය අයත් ඒ බුදුහාමුදුරුවෝ තීරණය කරපු ඒ ඥාතිත්වය අපි අද තීරණය කළා තියෙන්නේ දැනුනේම නොගින් බෑනේ ඔන්නේ යම් හැබැයි ඉඳලා නම් අපිට කිසි එකක් කළා නෑ නම් නෑදකම තියෙනවා මේ ගිහින් ඉතින් මගුල් දෙකක් කියනවා ඉන්නේ ඉඳලා එමු ඒක යුතුක ඒක ලෝක සම්මත ක්‍රමයයි මේ මංගි නැතු හිතවත්කමක් විශ්වාසයක් නෑ නෑදයි කියන්නේ ඕන් අපට කොල්ල තියෙන හේතුව අපි දන්නවනේ නමුත් රෝගය දුස් තියෙනවා ඒක නිසා ඉතින් ඕන් එකෙක් අපි වෙනස් වෙනස් තියෙන්නේ ඒක නිසා යම් ඒව යුතුක බාහිර මේ මොකද දන්නවද මේ අවස්ථා දෙක කෙනෙකුට ඉක්මවන්න බැරි තරමේ වේගයක් එන අවස්ථා දෙක ඉක්මවන්න බැරි අර වේදී යා තනියෙන් යවන්න අපි කියමු කෙනෙක් තමන්ට දෙය යම් පිළියක් දෙන්න පොරොන්දේ ඇදුනේ නැහැ ඒකට අර නොදීම ගැන මෙයාගේ නොයිසුතවන්තකමක් තියෙනවා. හේන්තියක්. එතෙන්දි මෙයා ඉක්මන් කෝපයක්, ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ. දැන් හිමීටයි මේ ක්‍රියාමාර්ගය ගන්න එක හොඳයි මම දෙන්නේ අමුතු කිව්වා. මේකේ නෙවෙයි. ක්ෂණිකව. අර
අවස්ථාව එදෙනාම පිටන්නක් බැරි ඒ තරම් පාලනය කරගන්න බැරුව ඒකේ වෙලාවට රුයිමිසිකි කන්ටකමින් ඒක ක්‍රියාව කරනවා කෙරෙන බැටි දෙකක් කිව්වා තමන්ගේ යුතුකමෙන් හිතවත් කම උද එහෙ නැත්තම් මේක මේ වෙලාවේ කරන්න සුදුයි කියලා ගන්න ඒ තීරණය උද යා මේ ඔය අවස්ථාවේ බොහෝ දන් තියෙනවා නමුත් පාලනයේ තොර ක්ෂණිකව කනින අවස්ථාවක් මේකෙදි सम्मति विग्रह भार्यापमे विद्या मनोहर आय नमक अनाचार अनुसार भारद्वाज जीवितुले අර යම් එයාගේ කෙලෙස් නිවන්ද නිවි සනසින්නේ ක්‍රමයක් ප්‍රබාකාර ලැබෙන සුරු නොයොත් ජීවන්ත කම නිසා මේ ගිනියම් වෙන මේවයක මැද්ද ඉඳගෙන තවත් නොයී ජීවන්ත කම්මයක ගොඩ නගන තත්ත්වයක් ආවි මොකක් නිසාද මෙයාට අර නොයී ජීවන්ත කම හිතේ සිදුත් නිසා ඒකත් නොයී ජීවන්ත කම නිසා තවත් නොයී ජීවන්ත කම් වර්ධනය වෙන තත්ත්වයක් නිසා मेहाट पैन गति भारद्वाजारी अनाचार्य अनाचार्यनाचारी वचने भिन्न संगत योगो न भारती आकारुकूल दुर्लभ ඒ දුර්ල කප්පය එන්නේ 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 නෙලාගේ බලන කොට වෙන්නේ මොකද්ද මුලින් අර අම්මයි මම තාත්තයි යන මෙන්නේ ඉරිගනි ඉව කලේ යම් කිසි ආකෘතිය ක්‍රමයක් යටි මේ මොකද ඒ අම්මට ඒ තාත්තට මේ ධර්මම් පිළිබඳව එදා කල හැකි क्रिया मार्ग
අරයාගේ දිරායාමත් එක්කම ඒ ක්‍රියාමාර්ගය දිරියා. ඒ කරපු වැඩ කරන්නේ ඇත්තම බැරි. එතකොට මේ ඒ දිරායාමත් එක්ක දරු දැරියන් තුළ ඔවුන්ට කලගන්න පුළුවන්කම තියෙනවා. දැන් නැති ප්‍රාන්තයක් නෑ. කලගන්න පුළුවන්කම තියෙද්දි ඔවුන් නොසලකන එක වසලගම යංගයක් බුදුහාම දුක. එතකොට දැන් මේ පෙන්වන්නේ අම්මයි තාත්තයි උනේ ඒ අයගේ තරුණයි. ඒ තරුණ වයසේදී අම්මයි තාත්තයි වෙච්ච දරුවෝ තමයි අද මේ මත්තම කියන්නේ. දැන් එලා හැදි ගැටි පුච්චිලා. එතකොට මේ හැදි ගැටි පුච්චලියෝ අද අර දෙමෝපිය දෙන්නව පියර තින්නේ මේ අමුතුම වෙනස් එදා තිබිච්ච තත්ත්වේ නෙවෙයි වෙනස්කම්. එදා අම්මලන් ගිල්ලා ඉතම් පාසල්ලෙන් කල්ලිව රෝමව කළා. අද එහෙම එකක් මේ අය ගාව නැහැ. දැන් පාසල් යන්නේ නැහැ. මෙල හැටියා කනලා යන හම්බේ. තාත්තට තාත්ත පිළිමනක් තියෙනවා. සත් ඒ මට්ටමේදී මේ අය අර අයට සලකන්නේ නැත්තම් මේ අය අර සමාජයේ පැසසුම් ලබන සමාජයේ පිළිගන්න සිස්සත්වයක හිමිවෙච්ච පුද්ගලයෙක් නෑ කියන එක ඒකත්. නමුත් මේකේ පරමාර්ථය පෙන්නන්නේ හැම වෙලේම ඔය ජමෝකිය දෙදෙනා විසින් මුලින් දුන්න ඒ උපකාරය ඒවා පරණුණයි කියලා හිතන්න එපා. ඒවා පරණුණයි කියලා හිතන්න එපා කියන්නේ ඒවා තාම බලාලඟ තියෙන ජීවිතය ඇතුලේ තියෙනවා. ඒ තියෙන එකයි ඔලපාස්. එදා ඒ දුන්න එක ඔලාලඟ අයින් වෙලා දිරලා ගින්නේ නැහැ. ඒ ශක්තිය තමයි පාස්. ඉතින් ඒක අමතක වෙනවා නම් එයා අම්මගේ වශයෙන් අපේ කියනවා වගේම දැන් මෙතන අම්මයි තාත්තයි කියන්නේ කවුද? දැන් ජීවිතයක් තවුලක් නඩත්තු කරන්නේ ක්‍රීමේදී මේ කල්ලි වලනවා. පරාමාසු ත්‍රේගය මට මතක් වෙනවා. ජමෝපිය දෙදෙනා තමයි පවුලේ නඩත්තු ඉස්සර වාගේ සත්‍යයක් අද නෑ. දෙමව්පිය දෝරන් දැක් බෑ. රයිද ඒක මේ වල්ගේ හොම්ලේ නහල් පිටිපස්සේ වගේ දැන් පවුල් ජීවිතේ නෙම තෝරන්න බෑ. ඉස්සරේක ක්‍රමයක් තියෙනවා. ඒකයි බුදුහාම ගන්න පුළුවන් උනේ මේ පරමාර්ථ වලටත් ඒකම දාන්න. එහෙමද තාත්තගේ කෘත්‍ය පැත්ත ක්‍රියාපත්ත මොකද්ද? තාත්තා වටා පිටාවෙන් පුළුගුල අන්දේ සපයලා ගෙදරට ගිනය කියන මවුට බාන දෙයි පිළිබඳව නඩත්තුව හම්බු සියල්ලම භාර්යාව අම්මටයි හම්බු කිරීමේ කිසිම කටයුත්තක් අම්මටයි කියන්නේ ඒ වක්කු තාත්තයි. අම්ම කරන්නේ මොකද්ද? තාත්ත ගෙනත් දීපු දේ හැර උන්දට ගෙන වෙන මුකුත් නැහැ. අරෝල ගෙනාවොත් ඉතින් උදේටත් නැන්නු වලටත් කරෝ පොද්දටත් කරෝ දුණු මිස්සක් කරෝ මස් ගෙනාන ගෙහින් මේ ගෙනත් දීපු දේ විතරයි අම්මට දෙන්න පුළුවන්. මොකද අම්මයි කිසිම වත්කමක් නඩත් වෙන්නේ තාත්තා. එතකොට අම්ම කරන්නේ මොකද්ද? පියා ගෙනත් දීපු රැස් කරපු යමක් තියෙනවා නම් මොනවා හරි ඒව ක්‍රමානුකූලව අවස්ථානුකූලව අවුලේ නඩත්තුවට යොදෝනේ කර අම්මා. එතකොට අම්මා තමයි සියලු වියදම් කරන්නේ. ඒකට අවශ්‍ය බඩු ගන්න. තාත්තා ඉතින් ඒවා එයාගේ කොටස වැඩි ඉවරයි. ඒ දෙක පවුලක් නඩත්තු වීමට අවුලක් ගෙන යාමට එදා පාවිච්චි කරපු ක්‍රමය ඕක. එදා පාවිච්චි කරපු ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ මේ බණපත් මේ සම්බන්ධයටත් ඒක නිදසුනක් වශයෙන් ගත්තා. අද බුදුහාමුදුරුවෝ කියනවා ඕවා ගන්න නෑ ගන්න බෑ. ඒවා ඒ ක්‍රමානුකූල එහෙම නෙවෙයි කියන්නේ. ඉතින් වෙන මොනවාරි ගා ගන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ.
එදා ඒ නිදර්ශන ගත්තේ මොකද ජීවිතයක් හරියට පවුල් වගේ. මොකද සම්පූර්ණ ජීවිතේ නඩත්තුව ගෙනියන්නේ සිතේ. සිත තමයි ජීවිත පාලනය කරන්නේ සියලු පෝෂ්‍ය සියලු කොටස් දෙන්නේ සිත. ඒ පෝෂ්‍යජනක තත්ත්වයේ උදාසී වීමට බාහිරෙන් යමක් ලබා දෙන්නේ ජීවිතේට ඉන්ද්‍රියයන්. ඉන්ද්‍රියයන් තමයි බාහිරෙන් නිමිති අරගෙන සිත් පහළ කරනවා. ඒ සිත් පහළ කරන ඒ අවස්ථාවලි අවස්ථාව හරියට පවුලේ නඩත්තුවට යමක් ගෙනත් දෙන්න ගණන්ල ගොඩ අහන්නේ. දැන් අම්මයි කියලා කිව්වේ කවුද? ඒ තාත්තා ගොඩ ගහපු දේවල් ඒ අවස්ථානුකූලව යනවා කියන අද තාත්තා පඩියක්. පඩියක් නේද? එදාට ගේනවා ඉතින් මාළු, මස්, අරලිය, තේකොළ අර බව උස්සගෙන. එදාට ඉතින් ඔක්කොම එකපාර කන්නේ නැහැ. ගෙනාපියෝ ඒ වෙලාවට අවස්ථාව ගලපෙනව ඔක්කොම කාලා ඉතිරේවා අම්ම පරිස්සම් කරලා තියාගන්න. ඒ වයින් ජීවිතේ අතුරු බොන වෙලාවට සේවක් කර තියෙනවා. දැන් අර කන වෙලාවට අරගෙන ආපුව දාල් හරි ගැස්සලාදී. ඒ ඔක්කොම කන්න බෑ. ඒ වෙලාවට කන ටික තාත්තා ගෙනාවු මල්ලෙන් කනවා ඉතිරේව තියාගෙන අනිත්‍යව මුදල් හදලා ඔක්කොම නෝනා යදා. ඒ වගේ අර ඉන්ද්‍රියකින් ඉන්ද්‍රිය උපකාරයෙන් සිතක් පහළ වෙච්චාම ඒ අවස්ථාවට ඒ සිතේ ඇති වෙන දේ අදහස් ටික හරියටම ඒ පරිගත්ත දා තාත්තා ඒ විලාවේ ගෙනාවු ගෑමිලිය ගන්න. ඉතින් පරිසල්ලි ඉන්ද්‍රියෙච්ච පහේ පන්නේ ඔක්කොම අම්මට බාර දෙන්න වගේ තමයි. ඒ ඔක්කොම මොලේ දහරනේ. ඒවයි ඒ සෑම සිතිවිල්ලකම සටහන මොලේ ධාරණය. ඒ මොලේ ධාරණය වෙලා සිටිවිල්ල පහළ වෙනකොට අර ඒ මොලේ ධාරණය විශ්චයෙන් එවනවා මෙන්න මේවත් තියෙනවා කියලා ඒකත් මිශ්‍ර වෙලා තමයි සිට පාස්. ඒක වැඩ කරා. ඒක නිසා ලෝභ දෝෂ මෝහමාන සද්ධා සති විදිය තමයි කොයි පැත්තෙන් හරි හොඳ වැඩ පැත්තෙන් ඒවා ඉදින් තාත්තා එක්කාසු කරගෙන හිටියෙ. තාත්තා උරුමක් වෙනවොත් ගෙයි මුකුණ යන්න ගියාවත් කිල්ලක් නැහැ. දැන් ඒතරම් ජන සම්පන්න රසන. ඔන්න මේ විදිහට ඒ තාත්තගේ නැති. ඒක ඉන්ද්‍රියෙන් අරමුණු ගන්න හැටියට තමයි මොලේ ධර්මයේ වෙන්නේ විපාය. මේ තාත්තයි අම්මයි කියවට කිසි වර්ධක්. ඒ ජීවිතේ නරස්තු කරන්නේ ඔය දෙමව්පිය දෙන්නට. එතකොට දැන් මෙතන කියන්නේ මොකක්ද? ඒ දෙමෝපිය දෙන්නේ. දැන් ඉතරවට ගත්තා දුරු නිසා. ඒ දෙමෝපිය දෙදෙනා මේ පිළිබඳව සැලකිලිමත් නොවීම උන්ට නොකල. වසන තාත්තේ කියන්නේ තාත්තේ. එතකොට දැන් මෙතන දෙමෝපිය දෙදෙනා අගේ අර තාත්තේ දරුවන් පරණ වෙනකොට බාර ගන්න හැටි මේ කෙල්ලි සම්මුතිවත් නෙමෙයි. ඒක අපේ ජීවිතේ හැම වෙලේම තියෙන අපේ ජීවිතේ හැම වෙලේම තියෙන එකක්. ඒ තියෙන නිසා අපි සෑහෙන අමාරුවකට වැටෙනවා. දුකට හොඳට හත්කෙන හත් කරන එක්තරා සත්‍යත් තමයි දෙන්නේ. මොකද අපි දැන් ඒකට හොඳ නිදසුනක්. දැන් ප්‍රකටව පේන්න අපි ගන්න යම් කිසි කෙනෙක් විවාහ ජීවිතයට පත් වෙනවා. ඒ විවාහ ජීවිතයට පත් වෙන්නේ ඒ දෙන්නම යම් කිසි හැඳිනීමක් උදයිදා. එන්න ස්ත්‍රී පක්ෂේ දිහ පුරුෂ පක්ෂේ බලන අමයාවල නයි පෞද්ගලික ජීවිතයෙන් කියලා මම කැමතියි. ඒකට දැන් ඒ අවස්ථාවේ අර ස්ත්‍රියව පිළිබඳව පුරුෂයාගේ හිතේ
අර හොඳයි. අර මේ ගෞල් කරන බව ජීවිත ගියන්න පුළුවන්. නෑ සමගින් ඉන්න පුළුවන්. අපි ඉන්නවා තමයි. කියන එක ගත්තේ ඉන්ද්‍රිය උපකාර. ඉන්ද්‍රියට අහු වෙච්ච කොටස් වල ඇටියට අනිසුපු ඇටිය. ඒ ඉන්ද්‍රියෙන් ගත්තා. ඒ ඉන්ද්‍රියෙන් ගත්ත දේ මොලේ දහ මනෝ දහති ධාර්මේ නෝ ඒක නිසා ඒ භාර්යාව කෙරේ ඉදාය ඒ දෙන්න නැත්තා වාසය ගන්නවා හරි ඒ සම්මතයට වැඩ ඒ සම්මතයට වැඩ වැඩ කරලා දැන් මේ ඉන්ද්‍රියෙන් ගත්ත මතයයි මනෝ දහති සටහන් වෙන්නේ ඒ මතය ගත්ත කවදද විවාහය පස්සෙම අවදි එතකොට දැන් දෙමෝසිය දෙදෙනෙකුගේ දුර්වලත්වය ඇති වෙන්නේ ඔවුන්ගේ කියුම් කිරුම් වලින් තාත්තා දුර්වල වුණත් අර කියුම් ඒ කිරුම් ඒ ශක්තිවන්තව කරනවා නම් දරුවෝ අර මස්සම දෙන්නේ නැහැ මොකද තාත්තාම යව සම්පන්නයි කියලා අර ඒ අයගේ කියුම් කිරුම් වල කල්යාමත් එක්කම එයාගේ ක්‍රියා ශක්තිය දුර්වල වෙනකොට දරුවන්ට එයාලා විපා වින්න වගේ අර ඉන්ද්‍රියෙන් ගත්තර භාර්යාව පිළිබඳව පුරුෂයාගේ පුරුෂයා පිළිබඳව භාර්යාවගේ මුලින් ගත්තර තාත්තා ගෙනත් දුන්න දී හඳුනා දුන්න දී ධාර්මය කරගත්ත මෑන් අර මනෝදහති ඊට පස්සේ කලක් යනකොට ඒ දෙන්නාගේ යම් යම් දුර්වලකම් ඉදිරිපත් වුණාට පස්සුනාම ඒ දෙන්නව ඒ දෙන්න දෙපා නොරිස්සුන් කටි අමනාපකම් එපාවි ඇති ඒ ඇතිවිච්ච අවස්ථාවේ ඉඳලා වෙන්නේ මොකද්ද අර මුල් අවස්ථාවේදී ඒ දෙන්න ගත්ත තීරණයේ අනුව දිවි දෙවත ගෙනපු යම් ගිරිති යම් කිසි සුහදතාවයක් වේනම් යම් කිසි ක්‍රියාමාර්ගයක් වේනම් ඒ ක්‍රියාමාර්ගයේ යටතේ මේ ඇත්තන්ගේ සුහද පැවැත්මක් එක්ක ජීවිතය දෙන්න සන්තෝෂෙන් පාවිච්චි කරනවා ඒ මොකද්ද අර මුලින් ගත්ත තීරණයේ යටතේ දෙන්න ජීවත් වෙන්නේ එයා මට හොඳයි මම යාට හොඳයි දෙන්න තීරණය ගත්ත එයා මට හොඳයි මෙයා කිව්වා මෙයා එයා මට හොඳයි අද මෙයා යාට හොඳයි ඒ පරණ මුල් තීරණය ඒ මුල් තීරණය ක්‍රමානුකූලව මේ කල්යන්න කොට යම් යම් හේතු වෙනස් වෙනස් දේවල් මතනකොට අර මුල් තීරණයට නොසලකීමක් තියෙන අම්මට ඒ තාක්ෂිකයි නොසලකීමක් තියෙන්නේ ලක්ෂණේ සනුදාර ඉතන සම්මු පරමාර්ථ වශයෙන් අම්මටයි තාත්තටයි මුලින් කියාපු දේ මුලින් ලබා දුන්න හැඟීම අම්මයි තාත්තා හඳුන්ලා දුන්න අම්මයිකට අවුරු කළා ඒක දැන් මේ දෙන්න අත්හැර එදින අතල්ලා දැන් අර අම්මගේ තාත්තගේ කර්ම සමයි ඒ කියමන් දැන් ඒවා ඉස්සර දැන් බෑ ඒ බැරි නිසා තමයි මුන්දෙන සම්පි කහගන්න නැත්තම් වෙන වෙන යොමු හොයාගන්න මොන මොන හරි කරනවා කියන දෙන්නගේ බයින් බක්ති දැන් මොකද්ද මේ පවුලේ මේ දෙන්නක් වෙලා තියෙන්නේ අර මුලින් දෙමව්පිය දෙදෙනාට අර මුල් අවස්ථාවේ සැලකුණු එක අද සැලකන්න තත්ත්වයක් තියෙනවා එදා සැලකුවේ තාත්තට මොකද කියමන් පිළිගත්තු අම්මාගේ කියමන් පිළිගත්තු කැමතුම් පිළිගත්තා අවවාද පිළිගත්තා කියන විදිහට හදනවා අද නොමගේ නිසා උන් දෙන්නගේ කියමන් පිළිගන්නේ නැතුව වගේ දැන් මේ අර මුලින් ගත්ත අදහස දැන් පරණයි ඒකට සැලකන්නේ නැහැ දැන් මේ අලුත් එක මොකක්ද මේ අම්මන්නේ උදේ අර මේ ඇත්ත තියෙන මේක හොඳයි මුන් එක්ක පවු ගන්න ඒ මොකක්ද
අර මට ඒ තාක්ෂණය නොසලකන තමයි. කారణ ඒක තෝරන්න. අම්මයි තාත්තයි පැහැදිලිව දෙන්නවා කියලා. දරුවා දෙන්නා. දරුවා. මේක කොන්නේ කරන්නේ නැද්ද? දරුවා.